ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල සියලුම විමෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ දීවරින්ගේ මාළුතක මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600ක් ලොව පුරා කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 95000 දක්වා ඉහළට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ගෙන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට රජයට ආයාචනයක් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයේ වී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 50 දක්වා ඉහළට සංචාරක ශාස්ත්‍රයේ නිරත වූවන්ට තවදුරටත් සහන සලසන ලෙසට සජිත්ගෙන් රජයට ඉල්ලීම් සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් 6 වන දිනටත් දැරියක් අපයෝජනයට ලක් කළ තනමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පක්ෂයෙන් නිරපා හැරේ කොරෝනා මර්ධනයට ජාතික වැඩපිළිවෙලක් දියත් කළ ලොව ප්‍රමුඛ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාවත් ලොවම භීතියට පත් කළ COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. ලොව පුරා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව මෙවන විට ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 96000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති අතර මෙවන විට මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 190ක් ලෙසයි සටහන් වන්නේ. නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීකු ඊයේ පසුරුවේ වාර්තා වීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලින් 50 දෙනෙකු මෙවන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙවන විට පුද්ගලින් 134 දෙනෙකු අධීක්ෂණය යටතේ පසුවනවා. COVID-19 වෛරසය වැළඳී මෙවන විට මෙරට පුත්කලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වනා. දැනට දින කිහිපයකට පෙර ඉන්දුනීසියාවේ සිට පැමිණි බේරුවල වෙට්ටිම රාජපුර ප්‍රදේශයේ පුත්කලෙකු කොරෝනා වෛරසය ආසාදිත වීමත් සමග ඔහු ජීවත් වූ නිවසේ සිටි පුත්කලින් 22 දෙනෙකුගේ PCR සාම්පල පරීක්ෂා කිරීමට කළුතර දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍යවරුන් කටයුතු කළා. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පසුගියදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුත්කලයාගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව අංගොඩ IDH රෝහල වෙත මාරු කර යැවීමට ඊයේ පසුරුවේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දිරධාරීන් කටයුතු කළා. මේ අතර තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය මෙවන විට යළි විවෘත කර තිබෙනවා. හදිසි රෝගී තත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරසය ආසාදිත තත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ පසුරේ තාවකාලිකව වසා දැමුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජ හරණය සිදු කර අද පෙරවරුවේ යළි විවෘත කළ බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමු වූ කටුපොතට ආසන්න සේමලා ගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුත්කලෙකුයි මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ රෝහලට ඇතුළත් වී ඇත්තේ. මෙම රෝගියා පපුවේ අමාරුවක් සහ හුස්ම ගැනීම අපහසුතාවයක් නිසා තමයි ඇතුළත් වීම සිදු කරේ. එක්ස්රේ එකක් අපි මෙම රෝගියාට ගත්තා. ඒ එක්ස්රේ එක ගැනීමේදී තමයි මෙම රෝගියාට නියුමෝනියා තත්ත්වයේ තියෙන බව විශේෂඥ වෛද්‍යවරු වාර්තා කරේ. මෙම රෝගියාගේ ලිපිනියම් පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වුණා මෙම රෝගියා ඇතුළත් වීම වෙලා තියෙන්නේ මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් වාර්තා වුණ ගම්මානයට ආසන්නයෙන් බව.
එතැන් සිට අපි ඇත්තනම විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සියලු දෙනාම මෙම රෝගියා සැක සහිත රෝගියෙක් බව හඳුනා ගැනීම සමගම අපේ රෝහලේ සේවාවන් පවත්වා ගැනීමේ ගැටලුවක් ආවා. එම ගැටලුවත් එක්කම හදිසි ප්‍රතිකාර ඒකකයේ සාමාන්‍ය විදිහට අපේ රෝගීන් ඇතුළත් කිරීමේ ඒකකය තාවකාලික අපි නතර කළා. හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් ඉඳපු රෝගීන් සියලු දෙනාම අපි එම වාට් වලින් ඉවත් කරලා වෙනත් වාට්ුවක නිරෝධායන තත්ත්වයට රෝගීන් පත් කරා. කාර්යමල්ලි 39 දිනේ නිරෝධායනය කිරීමේ හදිසි කටයුත්තක අපි නිරත වුණා. එම නිසා කොරෝනා රෝගියෙක් නොවන බවට අපි සැකහැර දැනගෙන මෙම නිරෝධායන කටයුත්තේ නිරත වෙලා සිටපු නිරෝධායන කරපු ඉඳපු කාර්යමාලි 39 දෙනාම දැන් එම නිරෝධායනය මුදා හැරීමට අපි පියවර ගත්තා. මම මේ වෙනකොට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සාමාන්‍ය පරිදි රාජකාරී කරනවා. මේ අතර ගල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය පුත්කිරියකගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ අද පෙරවරුවේ ආදාහනය කිරීමට කටයුතු කර තිබෙනවා. IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙන පුත්කිලෙකුගේ පියකුයි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ දඩල්ල පොදුසසන භූමියේදී ආදාහනය කර ඇත්තේ. කොරෝනා ආසාදිත ඔහුගේ පුතු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නිරෝධායන අවසන් කර නිවස වෙත යෑමෙන් පසුව කොරෝනා වැළඳී රෝහල්ගත කර තිබුණා. මේ අතර කොරෝනා වෛරසයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉන්දියාවේ සිරවි සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය මවරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට පළවන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. වතුරුණත් අපි පිටින් සල්ලි දීලා තමා ගෙන්න ගත්තේ. ගොඩක් අපහසුතාවමද තමා මෙහෙ ඉන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් ඉල්ලන්නේ අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා. අපි නිරෝධානය වෙන්න කැමතියි. මම ඉගෙන ගන්නේ ගුජරාත් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොලෙජ් එකක. ඉස්සරහදී අපිට කෑම බීම වල හිඟයක් ඇති වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්න කොලෙජ් එකේ මම තනියම ඉන්නේ ලංකාවෙන්. ඉතින් ඒ නිසා ඉස්සරහදී ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් මම කොහොමද තනියම මේ දේවල් මැනේජ් කරන්නේ කියලා මට ලොකු බයක් තියෙනවා. මගේ දෙමාපියෝ ගොඩක් බයෙන් ඉන්නේ. මේ දේවල් ගොඩක් ධර්මවතර යන කල්ලින් අපිව ඉක්මනට ලංකාවට ගන්න කියලා තමයි අපි ලංකාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ රවුර්කේලා නගරයේ පිහිටි NIT රවුර්කේලා වල ඉඳලා. රවුර්කේලා වල සෞඛ්‍ය පහසුකම් ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. කොරෝනා අවදානමක් මෙහෙට ආවොත් එහෙම අපිට ඉතාමත් අනාරක්ෂිත බවක් හැඟෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි කොටු වෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාව 39 දෙනෙක් ඉන්නවා. අපි සියලු දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ගෙන්වල දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත් රජයෙනුත් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕනෑම නිරෝධායන කටයුත්තකට ලක් වෙන්න අපි කැමැති. අපි කර්ණාටක ප්‍රාන්තයේ මැංගලෝර් ප්‍රදේශයේ ඉඳලා කතා කරන්නේ. අපි මේ වෙනකොට අපේ ජීවිතත් එක්ක ලොකු අවදානමක් ඉන්නේ. දෙමව්පියෝ හිඳන් ලොකු මානසික පීඩනයක ඉන්නේ. ඒ වගේම දැනට අපේ හොස්ටල් එකේ ෆොරින් ස්ටුඩන්ට්ස්ලා 4 දෙනා විතරයි මේ හොස්ටල් එකේ වෝඩන්ස්ලාත් එක්ක ඉන්නේ. අනිත් මේ වෙනකොට මේ ළමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. කැමැති නිරෝධායනය වෙන කියන්නේ අපි කවදාවත් ලංකාඩල්ල එහෙම පැනලා යන්න කවදාවත් අපි හිතන්නේ නැහැ. බස් එකෙන් අප රිස්පොන්සිබිලිටි එකක්වත් ගන්නේ නැහැ කියලා අපිට කිව්වා. එහෙනම් අපිට මෙහෙම කිසිම ආරක්ෂාවක් නැහැ දැනට අපි කට්ටියටම. ඉතා ආයාචනාත්මකව ඉල්ලන්නේ අපේ ඉක්මනින් ගෙන්නත් කියලා. මොකද අපේ දෙමාපියෝත් ගොඩක් අසරණ වෙලා ඉන්නේ ලංකාවේ. ඒ වගේම අපිත් මෙතන ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අපිට එළියටවත් බහින්න බැරි හින්ද සර්. අපි නිරෝධායන කටයුතු වලට සූදානම් ඕනෑම කාලයකට. COVID-19 වෛරසය අසදෙනෙන් ලොව පුරා මියගිය පුත්කිරින් සංඛ්‍යාව අද වන විට 96,928 ලෙසට වාර්තා වෙනවා. ඒ ලොව පුරා රටවල් සහ ස්වයං පාලන කලප 214කින් COVID-19 වෛරසයේ වැළඳුණු අසදිතෙන් 1,618,457 දෙනෙකු වාර්තා වීමේ පසුබිමකයි. කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරෙනු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකින් ඉවත්කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. මීට දින 10කට පෙර කොරෝනා වෛරසය අසාධනය වූ අගමැති බොරිස් ජොන්සන් සුවය ලැබීමේ මාවතකට පිවිස ඇති බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. ඔහුට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දී ඇති නමුත් වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ නොකළ බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහන් කළේ. අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකින් ඉවත් කොට ප්‍රකෘතිමත් තත්ත්වයකට පත්වීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය සතුට පළ කළා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තව දුරටත් රෝහල්ගතව සිටින අතර ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීම තවකාලිකව විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් සිදු කරනු ඇතේ.
சீனே வியாப்திய ஆரம்ப வூ COVID-19 வைரஸே அது வின விட கோலிய வசங்கத் தத்துவයක් ලෙසින් මෙවන විට ලොව පුරා ව්‍යාප්ත වී පවතිනවා. එහි වැඩිම බලපෑම මේ වෙන විට එල්ල වී ඇත්තේ යුරෝපානු කලපයට සහ උතුරු අමරිකානු මහද්වීපය වෙතයි. ඊයේ දිනේදීද වාර්තාගත දෙවැනි දිනටත් ඇමරිකාවෙන් මරණ 2000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එය දැක්වුණේ මරණ 1900ක් ලෙසින්. සම්පූර්ණ ප්‍රතිලාභී පවුල් වෙත ලබා දෙන රුපියල් 5000ක ණය මුදල ආධාරයක් ලෙස ලබා දීමට රජය තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. එයද කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති කාර්යසාධක බලකාය විසින් තීන්දු කරනු ලැබුවා සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලට ලබා දුන් සියලුම රුපියල් 5000ක් වන ණය මුදල එය ආධාරයක් විදිහට ලබා දීමට. ඒ අනුව අද දවස වන විට පවුල් 21,26,826කට රුපියල් මිලියන 10,634ක් ජනතාව අතර සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ පවුල්වලට ආධාර වශයෙන් ලබා දී තිබෙනවා. මේ රටේ පවුල් ලක්ෂ ගණනාවකට රජය විසින් රුපියල් 5000ක දීමනාවක් මේ වන විට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අපට යම් ප්‍රමාණයක හිතට සතුටක් දැනෙන දවසක්. පස්වරු 4:00 පමණ වෙන විටත් අද දිනේදී කිසිදු COVID-19 රෝගයේ තියෙන රෝගියෙක් හමු වෙලා නැහැ. අද දින කිසි රෝගියෙකු වාර්තා වෙන්නේ නැහැ. එම පරීක්ෂණ තත්ත්වය තුළ මේ පරීක්ෂණ පැවැත්වීමේදී රෝහල් ගතවන රෝගීන්ගේ සහ ඒ වගේම රෝගීන් ඇතිවන ස්ථානවල නියැදි ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල නියැදි අරගෙන මෙම පරීක්ෂණ පැවැත්වීම කරනවා. ඒ නිසා දැන් රෝහල්වල රෝගීන්ගෙන් ගැනීම හා සමානවම මේ විදිහට සමාජයෙන් මෙම නියැදි ලබා ගැනීම සිද්ධ සාම්පල් ලබා ගැනීම සිද්ධ වෙනවා. මෙම වාර්තාගත රෝගීන් 190න් 50 දෙනෙක් නිවෙස් බලා යවලා තියෙනවා. ඔවුන් සම්පූර්ණයෙන් සුව වීමෙන් අනතුරු ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1455 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටයුතුවල නියැලෙමින් සිටිනවා. එවගේම අද දිනේ සහාය දිනේ නාවික හමුදා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගා වෙත මහරගම අපේක්ෂා රෝහල වෙතත් එවගේම ජාතික කොළඹ ජාතික රෝහල වෙතත් තෙල්දෙනිය මහ රෝහල වෙතත් පරිත්‍යාගයක් වශයෙන් විෂ බීජ හරණ කරන ඒ මැෂින්ස් 4ක් ඒ ස්ථාන 4 වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ඉදිරියේදී මුහුණ දීමට නියමිත ආහාර අර්බුදයේ ජය ගැනීමට මේ පොහොතේ පටන් සියලු දෙනා සූදානම් විය යුතු බව අමරපුර නිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටුකුඩ ධම්මවාස නාහිමිපාණන් වහන්සේ පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මා විශේෂයෙන් මතක් කරන්න කැමති දැන් මේ අපි ලබලා තියෙන ගස්කොළන් වල ගෙඩි හදන වාරය. ගොයන් කපල වීතික ගෙටගෙන බවිතරයි මේ වසංගතයේ පටන් ගත්තා. ගස්කොළන් වල අඹ ගහේ වුණත් දෙහි ගහේ වුණත් කොස් ගහේ වුණත් කොහොමත් වෙසක් පෝයට පොල් ගහේ ගෙඩි වැඩි. ඒ රටේ ක්‍රමය එකයි. ඒ නිසා ගස්කුලන් වල ගෙඩි තියෙන හන්දා දාම අපට සාධකයක් ගැන නම් දැනුනේම නැහැ. අපේ ජනමාධ්‍ය ආයතන විශේෂයෙන් මේ සියයට ඇතුළු අනෙකුත් ආයතන රටේ වැදගත් සමාගම් සංගම් සංවිධාන ජනතාව මහා සංඝයා පන්සල් පන්දි කෝවිල් ඔය සෑම කෙනෙක්ම එකතු වෙලා පුළු පුළුවන් තරමින් කාටත් ආධාර දෙන. හැබැයි මේ ගතිය ඉවරයි තව මාස 2-3 යනකොට. එතකොට ගහේ අඹ ඇත්තෙත් නැහැ. ගහේ කොස් ඇත්තෙත් නැහැ. ඊළඟට මේ පළතුරු ආදිය අඩු වෙනවා අවාරි. අන්න ඒ වෙනකොට තමයි මෙඹම සාගතේ ඉන්නේ. අපට සාගතියක් දැනගන්න ලැබුණේ තව මාස 2-3. ඒ නිසා දැන්ම ඉඳලම අපේ රටේ ජනතාවට පුරුදු දෙයක් ගොටුකොළ පාත්තිය ඒ වගේම දෙහි පැලයක් දෙකක් අනිකුත් පළතුරු වර්ග අඩු ගාන පැසෙන් රූප වැල් ටිකක්වත් හදාගත්තොත් ඒක මැල්ලුමක් ඉතාමත්ම ඖෂධීය ගුණ තියෙන මැල්ලුමක්.
ඔය අපේ පළතුරු ටික වදා කියා ගන්න පුළුවන් මාස දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් ඒ පළතුරු ජාති පලා ජාති කුල වර්ග එළවලු වර්ග වහා වගා කර ගන්න පටන් ගන්නටේ කියලා මං ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ජනතාවට දන්වන්ටි කියලා මේ දී මනාව මේ මට්ටමෙන් හැමදාම දෙන්නත් බෑ ඉවර වෙලා ඊළඟට විශේෂයෙන්ම කොළ වර්ග අල වර්ග අල වර්ග ගැන අමතක කරන්න එපා ඒ නිසා ඒ වර්ගින් කළ ක්‍රමානුකූලව උපදෙස් ඇතුළු වහාම මහා ආහාර වැඩ වර්ජනයක් බඳු විපතක් අපට අනාගතයේ පේනවා ආහාර හිඟයක් තව මාස දෙක තුනකින් ඒක තියෙනවා අන්න ඒ නිසා මේ මහත්තුරු මේ දීමනාව ඉවර වුණායින් පස්සේ අපි කාගෙන්ද ඉල්ලන්නේ කාටද දෙන්න තියෙන්නේ අන්න ඒ නිසා එයට සූදානම් වෙන්නේ කියලා රටේ ජනතාවගෙන් මං මහත් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ සියත ආයතනයක් මෙසේ ආධාර උපකාර කරමින් රට පුරා ගමන් කිරීම ගැන අපේ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාවක් පිළිගන්නමින් මේ ව්‍යායාම මේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තුනුරුවන් පිටයි. සියලුම විමල් හිමියන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර සියලු ඖෂධ හල් සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තිබෙන අතර බැංකු සේවාවන්ද තව දුරටත් ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහල් නිෂ්පාදනය ගබඩා කිරීම හා බෙදා හැරීම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය බැවින් සියලුම විමෝල් හිමියන්ගේ සේවාවන් COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නැවත දැනුම් දෙනතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය තමන් සතු වීතුක සහල් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත් මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශ තුලත් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදා හැරීමටත් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වැඩපළ පොලිස්පති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ආහාර කොමසාරිස් ජෙනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. මෙවන විට මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න VS1ක් ලැබී තිබෙන අතර එයින් 3/2ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතිනවා. එයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතු වලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවධානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටිනවා. එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක්කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබා දීමේ කාර්යභාරයේ නිරත මේ මොහොතේ දැඩි අවධානයෙන් සහ ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඔසුසල් ඖෂධ හල් බැංකු සේවාවන්ද තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ. මෙතර දීවරයින්ගේ මාළුතක කඩිනමින් මිලදී ගැනීම සඳහා රජයෙන් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීද සාකච්ඡා කෙරුණා. අධිකරණ ජනාධිපතිතුමෝ දැන් දීවර සංස්ථාවෙන් මාළු මිලදී ගන්න ක්‍රමවේදයක් හදලා තිබුණාට උන්ට මුදල් ගෙවීම සඳහා සති දෙකක් සති තුනක් අවශ්‍යයි කියලා දීවර සංස්ථාව දන්වලා තියෙනවා. ඒ නිසා දැන් මිලදී ගන්න ඇත්තටම අපි බලමු අපි මොකද මිලියන 600ක් අපි දීවර අමාත්‍යාංශයට නිදහස් කරා. නමුත් ඒ මුදල් ලැබුණේ නැහැ. ඒකේ මුදල් ලැබිලා තියෙන්නේ මිලියන 20ක් නමයි. ඒක ලබා දෙන්න. එතකොට මේක ඉක්මනට මේ මාළු ටික ගන්න පුළුවන්. මුදල් වලට ගන්න නැත්නම් සර් මේක මේ ඒ කරන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් නැති වෙලායි සර්. අඩුමතර මිස මුදල් දීලා දවසෙන් දෙකෙන් හරි කරන්න පුළුවන් නම් විශාල පිරිසක් එන එක නවතී. ඇයි ඒකේ ප්‍රමාදේ තියෙන්නේ? දැන් 100ක් තමයි මුලින් රිලීස් කරන්න කිව්වේ. ඔව්. 600ක් තමයි කැබිනට් එකෙන් කිව්වේ රිකවර නොදී. ඔව්. ප්‍රමාණිකුලව දැන් ඒ 100 රිලීස් කළා තියෙනවා මම දැනුවත් විදියට. හරියට කරනවා නම් සර් දැන් මොකද සැමන් වුණත් සර් අපිට තව ටික කාලයක් යනකොට ලෝකයේ තියෙන ප්‍රවණතාවත් එක්ක රටට එන නෑ දැන් අපි දීවර සංස්ථාවට කියලා තියෙනවා මේවා ගන්න කියලා. අපිට මිලියන 600කුත් නිකුත් කළා තියෙනවා. ඉතින් ඒක කඩිනම් කරා නම් ඇමතුමයි ඒක කරන්නේ. අතරස අනිත් තැන් වල විකුණන්නේ රුපියල් 600 700ට දැන් රුපියල් 200ට විකුණන්නේ වරායේ. අඩුමතරම රුපියල් 250ට 300ට මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් අනිත් පළාත් වලට. දීවර සංස්ථාව මැදිහත් වෙනවා නේද? කවුරුහරි මේ ඒ මාළු ඕන්නම් අපි ප්‍රාදේශීය ලේකම්ට ඒ ප්‍රදේශයේ සල්ලි දීලා මේ කල්ලේ මේ මාළු ටික අරගෙන ඔයලගේ අනිත් ආසනෙට එවන්න ඒක විකුණලා දීවර සංස්ථාවට ආපහු සල්ලි බාර දෙන්න.
சஞ்சாரக்கு கர்மாந்தே நிறுத்துவன் சந்தகா சகந்து செல சீமிட்டு ரிவாச்சே கட்டியுத்து கலையுத்து பவு சமுக்கி ஜனபல வேகே நாயக சஜித் பிரேமதாச மகதா பவசனிவா ஏ சமாச்சு மாத்தியோசே பிரகாஷாக சிதுக்கரமீன் கொரோனா ஆசாதனே துளின் முழுமகத் சஞ்சாரக்கு கர்மாந்தேம எக்கத்தன நத்தர விலாசிரி சம்பூர்ணிம அகர்மன்ய விலாத்து வேணும் சஞ்சாரக கர்மாந்தே நியலுனு புகோ தினா அசகனின் பீடனின் ஜீவத்வன காலவக்குவான் மே காலவக்குவானு துல அப்பி விஸ்வாசகரனவா சக்ரிய ராஜ்ய வதிஹத்வீம கிரியாத்மக வேளா மே சஞ்சாரக கர்மாந்தே குடனகண்டட கடியுது கரன்னட உண விசேஷன்ம இதிரி மாச ஹய துல சஞ்சாரக கர்மாந்தே நியலுனு அயகே வெடுப் தீமனா கணனே கல்ல திபெனவா பில்லியன் ஹயக் ஹட்டியட ஏ லபா தென்னட அப்பி செலஸ்மக் சகஸ் கரன்னட உண ஏ வகிம பாஸ்கு பிரஹாரின் பசுவ லபா துன்னு சீலும சஹன தவதுரட்ட இதிரியட ஒலி சஹன நய சஹன ஏ வகிம நவத கெவிமே காலவகவானு சஹன ஏ சியல்லக் இதிரியட கிரியாத்மக கிரீம ஏ வகிம அலுதென் குடனகென்னட அப்பி மூல்ய பாஸ்குகம் லபா தென்னட உண ஏ வகிம சஹன நய ඒවගේම පොලිස සහන ඒවගේම එම පොලිස සහ ණය සහන ක්‍රියාත්මක කිරීමේදී වසර පහක කාලවකවානුව කේන්ද කරගෙන අපි මේ සහන ටික ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. පරිසරයට අනුගත නොවමින් අස්වාභාවික ක්‍රම ඔස්සේ සාර්ථකත්වය සොයා යාමට දරන උත්සාහය තුළ අනපේක්ෂිත ගැටලු වලට මුහුණ දීමට මුළු ලෝකයටම වර්තමානයේ සිදු වී ඇති බව කොළඹ අගනාදුගුරු මල්කම් රංජිත් කාතිනල් හිමිපාණන් පවසනවා. ඒ අතට යෙදී ඇති මහා සිකුරාදා දිනය නිමිත්තෙන් වූ ප්‍රධාන දේව මෙහෙයට එක්වමින් අදට යෙදී ඇති මහා සිකුරාදා දිනය නිමිත්තෙන් වූ ප්‍රධාන දේව මෙහෙය අද පස්වරුවේ බොරල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුණේ කොළඹ අගරදුගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පියාඥා කරමු දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණා දහර අපමතවත් කළ මැනව මේ ඔබගේ දරු කැල සුද්ධවත් කර ඔබ වහන්සේගේ සදාතන ආරක්ෂාවෙන් ඔවුන් රැකගත මැනව අපේ ජීවිතයට කරදර අමාරුකම් ලැබීම ස්වභාවික දෙයක්. දුක වේදනාව ආදරයෙන් බාර අරගෙන එයට මුහුණ දෙන අයෙකුට පමණයි අන්‍යයන් තේරුම් ගත හැකි වන්නේ. බලන්න අද අපි ලෝක ජීවත් වෙන ලෝක සමාජය තුළ තියෙන ප්‍රවණතාවය. දුක වේදනාවට කැමති නැහැ. කරදරයක් කරගහ ගන්න කැමති නැහැ. කරදරෙන් මිදෙන්න කොහොම හරි උත්සාහ කරනවා. ඒ නිසා තමයි අද මේ ශ්‍රී ලංකාව තුළ මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණාට අපේ ජනතාව බොරු කර කර බොරු කිය කිය තමන්ට අසනීපයක් හැදුනා. ඒ වහගෙන කොහොම හරි තමන්ට ඕන දේ කරන්න, තමන්ට රිසි දේ, තමන්ට සතුටගෙන දේ පමණක් ලබා ගන්නට උත්සාහ කරන උත්සාහයක් තමයි ඒ තුලින් අපි දකින්නේ. ආධ්‍යාත්මිකත්වය සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා ආත්මාර්ථකාමී ගමනක් යන්නට මේ කට්ටිය උත්සාහ කරනවා. අද ලෝකෙම කරන්නේ ඒකයි. අද නවීන විද්‍යාඥයෝ විවිධ පරිේශන පවත්වලා කෙටි මාර්ග හොයන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා පැවැත්මට ප්‍රතිවිරුද්ධ අස්වාභාවික ක්‍රමවලින් යම් දෙයක් නිෂ්පාදනය කරලා ඒක ලොකු මාකට් එකට ඇතුල් කරලා ආත්මార్థකාමී විදිහට ඒ දෙය පතුරවන්නට උත්සාහ කරනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? අස්වාභාවික ලෙඩ රෝග අද ලෝකේ නිෂ්පාදනය වෙනවා. සමහර වෙලාවට මේ කොරෝනා වෛරසයත් ඒ වගේම ආත්මార్థකාමී ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විය හැකි. අද මිනිසුන් පරිත්‍යාගයක් කරන්නට කොහෙත්ම කැමති නැහැ කිසිම දෙයකදී. හැම දෙෙම පහසු මාර්ගයෙන් ලබා ගන්නට උත්සාහයක් නැතිව හැම දෙෙම ලබා ගන්නට තමයි උත්සාහ කරන්නේ. අද ස්වභාව ධර්මය එක්ක සෙල්ලම් කරලා කූට උපක්‍රම තුලින් මෙන්න මේ වගේ දේවල් සමාජයට ඇති වෙනවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා දිවයින පුරා විසබීජ හරින වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
දේශීය රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකීන්ට 2020 වර්ෂයේදී COVID-19 හේතුවෙන් උද්ගත වන අවසනාවන්ත තත්වයකදී කිසියම් ජීවිත අහිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් සඳහා විරු අභිමාන නමින් මූල්‍ය ආවරණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම විරු අභිමාන ආවරණය මගින් සියලුම රාජ්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා වූ මුදලක් ලබා දෙනු ලබනවා. මෙම රක්ෂණාවරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියට මෙන්ම යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාට සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත හඳුන්වා දීම සිදු කර තිබෙනවා. අනුරාධපුර මැදවච්චේ ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් ස්වයංක්‍රීය නිරෝධායන කුටියක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. මැදවච්චේ ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරෙන කොරෝනා වෛරස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා මෙම නිරෝධායන කුටිය නිර්මාණය කර තිබෙනවා. මෙම නිරෝධායන කුටිය නිර්මාණය කිරීම සඳහා රුපියල් 50,000ක් පමණ මුදලක් වැය වී තිබෙන අතර මෙය නිර්මාණය කිරීම සඳහා එම තරුණ පිරිසට දින කීපයක් පමණ ගත වූ බවද ඔවුන් පවසනවා. මෙදවචියේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එහි වෛද්‍ය අධිකාරීවරයා කැපවී ක්‍රියාකරන බැවින් ප්‍රදේශයේ තරුණ පිරිස ලෙස එතුමාට සහය දැක්වීමට මෙම නිරෝධායන කුටිය නිර්මාණය කළ බවද ඔවුන් ප්‍රකාශ කළා. එමෙන්ම ඉදිරියේදී විවිධ පාර්ශ්වයන්ගේ උදව් ඇතිව මේ වන විට ඇනවුම් ලබා දී ඇති මෙදවචියේ පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද නිරෝධායන කුටි නිර්මාණය කරන බවද තරුණයින් ප්‍රකාශ කළා. දැනට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිර නීති හේතුවෙන් අපහසුතාවයට පත්වී මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වෙත ඇඳිර නීතිය පනවා ඇති කාලය තුරදී තම නිවෙස් වෙත සහනදායි මිලට වියලි ආහාර බෙදා හැරීම අධ්‍යක්ෂ ජෙනරාල් රිය අඩ්මිරාල් ආනන්ද පිරිස් මහතාගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කර තිබෙනවා. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසු සිසුවියන්ගේ පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. කොළොන්න දොරපනේ පුරාණ විහාරාධිපති දේශීය වෛද්‍යාචාර්ය කොත්මලේ මලියදේව හිමිපාණන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ගම්මාන 4500ක් ජනතාව සඳහා රුපියල් ලක්ෂ 12,500ක වියදමින් රුපියල් 2500ක් පමණ වටිනා වියලි සලාක මලු 500ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දොරපනේ පුරාණ විහාරස්ථානයේදී පවත්වා තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ වයස් අවුරුදු 12ක දැරියක් වරින් වර දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්ෂයෙන් නිරපා හැරීමට කටයුතු කර ඇති බව දන්වමින් එම පක්ෂය විසින් මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෙවනගල ප්‍රදේශයේ වයස් අවුරුදු 12ක දැරියක් වරින් වර අපයෝජනීය කළ සිදුවීමක් පිළිබඳව සියත ප්‍රවෘත්ති තුලින් අප අනාවරණය කළා. එහිදී එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අදාළ සිදුවීමට සම්බන්ධතාවයක් පවතින බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අතරංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර තනමල් ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කොට පත් වූ සභාපතිවරයෙකු දූෂණ චෝදනාවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක් වන අතර පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් තුළින් එම පක්ෂය ඉතා ඉහළ විනයක් බලාපොරොත්තු වන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් මාතෙට නිවේදනයක් නිකුත් කළා. එම මාතෙ නිවේදනයට අනුව එම පක්ෂය විසින් සියලුම මහජන නියෝජිතයන් හට නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදීම සමාජය තුළ
ඔවුන්ගේ විනයානුකූල හැසිරීම සහ නීතිගරුකභාවය සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර මින් පෙර කිහිප වතාවක එසේ නීති විරෝධී ආකාරයෙන් හෝ විනය විරෝධී ආකාරයෙන් කටයුතු කළ සියලුම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසිකොට ඔවුන් දරන තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව එම මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අනුව මෙම අවස්ථාවේදී අදාළ තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකවරයාගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇති බවත් ඒ අනුව විනය පරීක්ෂණයක් සිදු කර පක්ෂය නෙරපීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. රටේ වර්තමානයේ උත්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් සියත ලෙංකතුකම ඩයලොග් සමග අත්වල් බැඳගනිමින් අද 6 වන දිනට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත ලෙංකතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. தினம் தினம் நோயாளர்களுடைய எண்ணிக்கை அதிகரித்துக் கொண்டிருக்கிறது. ஊரடங்கு சட்டம் அமுல்படுத்தப்பட்டிருக்கிறது. உலகம் முடங்கி கிடக்கிறது. இப்படியான நிலைமையில் அத்தியாவசிய பொருட்களை பெற்றுக் கொள்வதில் மக்கள் அன்றாடம் சந்திக்கின்ற பிரச்சனைகள் ஏராளம் இருக்கின்றன. அவற்றை கருத்தில் கொண்டு ஒரு பொறுப்பு வாய்ந்த ஊடகம் என்ற வகையில் சியத டிவி, அதே போன்று வாய்ஸ் ஆஃப் ஏசியா நிறுவனத்தினுடைய அனைத்து ஊடகங்களும், ஸ்டார் தமிழ் தொலைக்காட்சி, ஸ்டார் தமிழ் ரேடியோ, அதே போன்று டயலாக் நிறுவனம் ஒரு பொறுப்பு வாய்ந்த தொலைத்தொடர்பு வலையமைப்பாக எங்களோடு கைகோர்த்து கொண்டார்கள். சீத சபக டயலாக் அத்வல் பெந்த கரிமேன் மானுஷிய மேயவரின் லேக்கதுக்கம் பெதா கண்டட வாய்ஸ் ஆஃப் ஏசியா மாத்திஜாலே தமிழ் நாளிக்காவ நியோஜனை கரிமேன் ஸ்டார் தமிழ் நாளிக்கா பிரதகனி எஸ் நவநீதன் மகதாக்கே மூலிகத்வேன் அப்ப கெத்தாராம ஸ்ரீ கனகதுர்க்கை அம்மன் கோவிலிட்டு அத்தியவச வேலி ஆஹார திரவிய பெதா ஹரிம சிதுகலா மே கரதர வேளாவட்ட அபிட உதவ கர்ண சீத டிவி අනිදෙගේ ඩයලොග් ස්ථාපනයක් ස්ටාර් FM මේ ස්ථාපනයක් අපි බොහෝම ස්තුතියක් කියනවා කොටක් හරි සන්තෝෂයි. රටත් ලොවත් කිසියම් ආකාරයක අපහසුතාවයකට පත් කරමින් මේ ඇති වී තිබෙන ආයුසන අවස්ථාව තුළ අපගේ සෙනෙහසේ දෑත් ඔබට දිගු කරමින් නැතම් සහෘද ඔබ සියලුම දෙනාට අපට ලබා දී හැකි ශක්තිය ලබා දෙමින් සියත ලෙංගතුකම ඩයලොග් සමග ක්‍රියාත්මක වන මොහොතේදී මේ මොහොතේදී තමන්ගේ මූලික ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ කිසියම් ආකාරයකට අපහසුතාවයකට පත් වී සිටින ආ වූ පිරිස් පූර්වයේ හඳුනාගෙන තිබෙනවා නැත්නම් පූර්ව කටයුතු වලදී හඳුනාගෙන තිබෙනවා ඒ ඔවුන්ගේ නිවෙස් වලටම මේ වේලී ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්නට සියත ලෙංගතුකම ඩයලොග් සමග ක්‍රියාත්මක වන මොහොතේ අප ඔබේ ප්‍රදේශයේ තිබෙනා වූ විහාරස්ථානයට පූජනීය ස්ථානයටත් මේ වේලී ආහාර ද්‍රව්‍ය රැගෙන ඉන්නට සූදානම් වෙමින් සිටින්නේ සියත සමග ඩයලොග් අත්වල් බඳ ගනිමින් දිවින පුරා පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් උතුම් සමාජ සත්කාරයක් ආරම්භ කර තිබෙනවා ඒ වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ සභාපති රොෂන්ත කාර්යපිරුමු මහතාගේ මග පෙන්වීම යටතේ එහි පසුවන දින ඊයේ ගල් සහ මාතරයන් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා එහිදී ප්‍රථමයෙන් ගල් ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයේ වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ නියෝජිතයින් විසින් ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයේ පූජ්‍ය මෙදේරිපිටියේ සෝමරත්න නායක හිමියන් වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය පිරිනමනු ලැබුවා. මේ දිනවල අප රටේ ලෝකයේ පවතින භයංකර රෝගය වෙනුවෙන් පීඩාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් මේ දිනවල පවතින ආර්ථික වශයෙන් අපහසුතාවට පත්වලා සිටින සියලුම ජනතාව වෙනුවෙන් ලංකාවේ හැම පළාත්වලම සියත මාධ්‍ය ජාලය හා ඩයලොග් ආතන මගින් සිදු කරන මෙම අමුද්‍රව්‍ය බෙදා දීමේ සත්කාරයේදී ගාල් විහාරස්ථානටත් පැමිණලා අපේ දායක දායිකාවන්ටත් එම අවස්ථාව ලබා දීම වෙනුවෙන් සියත මාධ්‍ය ජාලයේ ප්‍රියන්ත කාර්යපරම මහතා රොෂාන් කාර්යපරම මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ඩයලොග් ආයතනයට
අපගේ පුණ්‍යානුමෝදනාව ස්තුතිය පළාත්වාසී සියලු දෙනාගේම ස්තුතිය මේ අවස්ථාවේදී සියලු දෙනාටම පළ කරන අතර ආයතනයේ සියලු කටයුතු සාර්ථක සඳහා තුරුණුවන්ගේ ආශිර්වාදය උදා වේවා කියලා මේ අවස්ථාවේදී මා ප්‍රාර්ථනා කරනවා. අපේම ශ්‍රී ලංකික ජනතාව මහත් ව්‍යසනකාරී තත්වයකට පත්ව සිටින මේ මොහොතේදී සියත ලෙන්කතුකම ඩයලොග් සමග අත්වැල්පති කරමින් සිදු කරනු ලබන මෙම කර්තව්‍යය මීළඟ අවසන් කේන්ද්‍රස්ථානය වූයේ දෙනියය කොටපොළ ගැටපරුව රජමහා විහාරස්ථානයයි. එම විහාරස්ථානයේදී පූජ්‍ය කිරින්දේ ආනන්ද නායක හිමියන් වෙත අත්‍යවශ්‍ය වේලියාහාර ද්‍රව්‍ය පිරිනැමීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ නියෝජිතයින් විසින් සිදු කරනු ලැබුවා. මේ අවස්ථාවේදී ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් සීත ටීවී ආයතනය එදා මෙදා තුර ජනතාවගේ ජනහදවත් දැන අවබෝධ කරගෙන ජනතාවට කළ යුතු සත්කාරය මේ වගේ අවස්ථාවන්හිදී කරන සත්කාරය මැනවින් මේ අවස්ථාවේදී සිද්ධ කිරීම පිළිබඳව අපි නැවතත් පුණ්‍යානුමෝදනාව සිහිපත් කරන අතරම ඩයලොග් ආයතනයටත් ඒ පුණ්‍යානුමෝදනාව ඒ අයුරින්ම සිද්ධ වෙන්නට ඕන. එවාගේ මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට ඕන ලක්කාවාසී සියලු දෙනාටම සංසුන්ව සංවරව මේ රෝගයෙන් තමන් හා අවට ජනතාව එවාගේම ලක්ෂ ජනතාව ආරක්ෂාවන පරිදි තමන්ගේ ක්‍රියාකාරකම් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට කියලා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. නව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දියත් කළ ලොව ප්‍රමුඛ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබෙනවා. ඒ BBC පුවත් සේවයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින්. ලොව පුරා මිලියනයකට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව බොහෝ රටවල් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එමෙන්ම ලොව පුරා රජයන් මෙම වෛරසය තුරන් කිරීම සඳහා නව ක්‍රියාමාර්ගද ගනිමින් සිටිනවා. මේ පිළිබඳව මිනිසාට මෙන්ම අවට ලෝකය කෙරෙහි ඇති බලපෑම පිළිබඳව BBC පුවත් සේවයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමීක්ෂණයක් සිදු කර තිබුණා. එම සමීක්ෂණයට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කළ ලොව මුල්ම රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව කොරෝනා මර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අන් රටවලට ප්‍රථම ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් දියත් කර තිබෙන බවයි එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් චීනය සිය ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කර තිබුණේ පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුවයි. එහෙත් ශ්‍රී ලංකාව සිය ප්‍රථම කොරෝනා ආසාදිතයා හමුවීමට ප්‍රථම සිය ජාතික වැඩපිළිවෙල සහ ප්‍රාදේශීය වැඩපිළිවෙල ආරම්භ කර තිබුණු බවයි එම සමීක්ෂණයෙන් පැහැදිලි කර ඇත්තේ. ආසියානු රටවල්, යුරෝපා රටවල් හා අප්‍රිකානු රටවල් වෙන්වෙන් වශයෙන් සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර චීනය හැර වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට පෙර කොරෝනා වෛරසය පාලනය සඳහා ජාතික වැඩපිළිවෙලක් හෝ ප්‍රාදේශීය වැඩපිළිවෙලක් වෛරසය ව්‍යාප්තිය ආරම්භයේදී සිදු කර නොමැති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. රට පුරා ඇතිරි නීතිය පනවා ඇති අවස්ථාවක නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරි මෙහි නිරත වූ පුද්ගලින් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා. කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තියත් සමග එය පාලනය කිරීම සඳහා රාජ්‍ය සහ ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ තීරණය මත පනවා ඇති ඇතිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. පාසිකුඩා සිට මඩකලපුව වෙත ගමන් කරමින් තිබූ වෑන් රථයා කඹුරුමුල්ල මන්සන්ධියේදී කල්කුඩා පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ වෑන් රථයේ තිබී මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඇඳිරි නීතිය පනවා තිබියදී රහසිගතව නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ 19 හැවිරිදි තරුණයෙකු වෙල්ලාරගම වේවල් දිගිලියේදී මිහින්තලේ පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබුවා.
මිහින්තලේ පොලිසිය ප්‍රකාශ කළේ වෙල්ලාරගම ජින්නා නමින් සුප්‍රසිද්ධ මෙම සැකකරු මෙතෙක් කලක් පොලිසියට හසු නොවී ඉතා සූක්ෂම ලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදුණු අයකෝ බවයි. LPT සුරාබද ස්ථානයට ලද තොරතුරක් මත දින 7ක් තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර බෙදා හරිනු ලැබූ සැකකරුවන් 14 දෙනෙකු සමග නීති විරෝධී ස්පීතු ලීටර 35ක් සහ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් LPT සුරාබද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීති කාලය තුල සිදුකරන නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට සුරාබද කොමසාරිස් ජෙනරාල් ඒ බෝදරගම මහතාගෙන් ලද උපදෙස් මත දකුණු පළාත් භාර නියෝජ්‍ය සුරාබද සහකාර කොමසාරිස් චන්න වීරරත්න මහතාගේ මෙහෙයවීමෙනුයි දකුණු පළාත තුල මෙලෙස නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වැටලීම් සිදු කරන්නේ. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ඊයේ පසුරුවේ බිබිල මොනරාගල මාර්ගයේ බෝගහ අසලදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් සිවුතෙනෙකු බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බිබිල දෙසින් මොනරාගල දෙසට අධික වේගයෙන් ධාවනය වූ කොමඩු පැටවූ ලොරි රථය මොනරාගල දෙසින් බිබිල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා. ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට නැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බිබිල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගියදා පුත්තලම නෙළුම්බව කල්ලඩි ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිත කරන ලද උපකරණ තොගයක් සමග පුත්තලෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අද අලුයම කොටකර නගරයේ මත්පැන් අලෙවි සලකට රහසිගතව ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් එහි තිබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බව දිබුල පතන පොලිසිය පවසනවා. සොරකම් කරන ලද මත්පැන් ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිබුල පතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම් යමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.